මේ ජනාධිපතිවරණය සම්පූර්ණයෙන්ම ස්ථාවර පාලනයකට යොමු වෙනවා. මොකද මේ ජනාධිපතිවරණය දිනන ජනාධිපතිවරයාට ලබන මාර්තු මාසයේදී පුළුවන්කම ලැබෙනවා පාර්ලිමේන්තුව විසුරුවා හැරලා නව පාර්ලිමේන්තුවක් පිහිටවන්න. ඒ වගේම පාර්ලිමේන්තුවේ නීති සම්පාදනය කිරීමෙන් පස්සේ පළාත් සභා මැතිවරණ පැවැත්වීමේ හැකියාව ලැබෙනවා. ඒ අනුව දේශපාලනයේ දැන්ට තියෙන තල සියල්ල ප්‍රාදේශ සභා නගර සභා පළාත් සභා පාර්ලිමේන්තුව හා ජනාධිපති කියන දුර සියල්ලම ඉදිරි මාස 6 තනි එක ආණ්ඩුවක් ඇතුළට පත් වෙන නියමිතයි. එතකොට ස්ථාවර පාලනය ගෙනියන්න හැකියාව අපට ලැබෙනවා. අපි මේ රටේ නිශ්චිත ආරක්ෂක ප්‍රතිපත්තියක් යටතේ ස්වාධීන බුද්ධි සේවයක් ඇති කරලා මේ රටේ ආරක්ෂක සේවාව විධිමත් කිරීමටත් අපි කටයුතු කරන බව ප්‍රකාශ කරන්න ඕනේ.